මම අපේ ගරු අමාත්‍යතුමාටත් පොලිස්පතිතුමාටත් එවැගේම නියෝජ්‍ය පොලිස්පති මාරපණ මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් රැස්වීමට සහභාගී වෙන්න ආරාධනා කිරීම පිළිබඳව. පොලිස්පතිතුමත් එතුමාගේ කතාවේ දීර්ඝ ලෙස යුක්තිය වැඩසටහන ගැන කතා කරා. අපේ ඇමතිතුමා ඒ පිළිබඳවත් තවදුරට කතා කරනවා. මම හිතුවේ මම වෙනම කාරණයක් ගැන කතා කරන්නම් කියලා. අපි මේ වගේ මේ මත්ද්‍රව්‍ය යුද්ධ එක යුද්ධයක්. ඒකේ ඒ වගේම තව යුද්ධයක් තියෙනවා. අපි මූණ දෙන රටක් වශයෙන් ජනතාවක් වශයෙන් ඒක තමයි ආර්ථිකය. අපි මීට වසර දෙකකට පමණ පෙර ආර්ථික ප්‍රතාපයකට යන්න පටන් ගත්තා රටක් වශයෙන්. ජනතාවගේ රටේ ආර්ථිකය වැටෙනකොට ජනතාවගෙත් ආර්ථිකය වැටෙන්න පටන් ගත්තා. ආදායම් නැති වුණා. සම්පූර්ණ ජන ජීවිතේ කඩා වැටුණා. අපිට අමතකයි මං හිතන්නේ මේ අවුරුදු එකහමාරකට කලින් තිබ්බ තත්ත්වේ. ගෑස් පෝලිං තිබ්බ දවස් ගණන් හිටියා ඒ පෝලිං වල. ගෑස් ආයිත් එයිද නැද්ද කියලාවත් විශ්වාසයක් තිබ්බේ නැහැ. මොකද අපේ විදේශ සංචිතේ මුදල් තිබ්බේ නැහැ. තෙල් ගන්න සල්ලි තිබ්බේ නැහැ රටට. ඒ නිසා තෙල් තිබ්බේ නැහැ. පෝලිං තිබ්බා. බේත් හේත් ගේන සල්ලි තිබ්බේ නැහැ. ආහාර පාන හිඟයකුත් මතු වුණා. උද්ධමනය 74%කට නැගලා තිබ්බේ. විදේශ විනිමය සංචිතේ මං කිව්ව වගේ සල්ලි නැහැ. ඒ වගේම රජය නිලධාරීන්ට පඩි ගෙවන්න පවා රට තුල ආදායම් තිබ්බෙත් නැහැ. මුදල් අච්චු ගහලා තමයි සාමාන්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් රජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් ලබා ගත්තේ. රටක ආර්ථිකය වැටෙනකොට රටට ආදායම් රටේ ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් එන්නේ නැහැ. එතකොට මහ බණ්ඩාරගාට සල්ලි එන්නේ නැහැ. අච්චු ගැහුවා. තවත් ආර්ථිකය එතකොට ප්‍රතාපයට යන්න පටන් ප්‍රපාතයකට යන්න පටන් ගත්තා. ඉතින් මෙතනින් තමයි පටන් ගත්තේ මේ ගමන. ජනතාව රට ගැන බලාපොරොත්තු අතහැරලා තිබ්බේ. අසරණ වෙලා හිටියේ. කවුරුත් හිතුවේ නැහැ හදන්න පුළුවන් වෙයි කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණා. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු බහුතරයක් එකතු වෙලා ඒ කටයුත්ත කරේ. එතුමාට මේක කරන්න පුළුවන් කියලා පුළුවන් වෙයි කියලා යම් විශ්වාසයක් තිබ්බ නිසා. ඒත් මං හිතන්නේ ඒ වෙලාවේ කවුරුත් හිතුවා කියලා මේ තරම් ඉක්මනට හැරවුමක් ඇති වෙයි කියලා. අද උද්ධමනය එදා 74%ට තිබ්බ එක අද උද්ධමනය 3.5%. මීට මාස දෙකකට කලින් 1.4 දක්වා අඩුණා. අවුරුදු 8ක තිබ අඩුම උද්ධමනය ප්‍රතිශතය. නමුත් අපි බලාපොරොත්තු වුණා අර ආනයන සීමා හැම ඉවත් වෙනකොට යම් උද්ධමනය යම් වැඩිවීමක් වෙයි කියලා. ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයට වැඩි වෙලා තියෙන ඊට වඩා වැඩි වෙලා නැහැ. පාලනයක් නැති වෙලා නැහැ. ආර්ථිකය පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. ජනතාවට ඒත් ඒ ගමනේ පහසු වුණේ නැහැ. ජනතාවට බර පැටවුණා. විදුලි බිල වැඩි වුණා. තෙල් මිල වැඩි වුණා. ඒවා අපිට කරන්න සිද්ධ වුණා. කරන්න සිද්ධ වුණේ රුපියලේ වටිනාකම වැටුණා. ඒ වැටෙද්දි තෙල් ගේන්න යන වියදම වැඩි වුණා. අපි තෙල්වල මිල වැඩි කරේ නැත්නම් ඒ ආයතන පාඩු ලබනවා. ඒකට රජෙන් සල්ලි දෙන්න වෙනවා. ඒ තෙල් ටික පාවිච්චි කරන කෙනා නෙවෙයි මුළු රටේම ජනතාව ඒකට ගෙවනවා. ඒ වගේම තමයි විදුලි බිලත්. ඒ නිසා තමයි අපිට වැඩි කරන්න ඕනේ. ඒතකොට පාවිච්චි කරන ඒකක ගානට පාවිච්චි කරන වියදම තමයි ලැබෙන්නේ බිල වශයෙන්. නමුත් මිල වැඩි. මොකද ආදායම් වැඩි වුණේ නැහැ. ආහාරත් මෙහෙමයි. මිල තාම වැඩි. මොකද අපේ ආදායම් වැඩි වුණේ නැහැ. එහෙනම් අද ආර්ථිකය අපි ස්ථාවර කරගෙන තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. අපි ඔවුන් සමග ගිවිසුම් ගත වුණා. ඒ ගිවිසුම් ගත වීම අපි රටක් වශයෙන් කඩා වැටිච්ච පළියට කරන්න බෑ හඳුන්නේ යම් යම් ක්‍රියාමාර්ග අපිත් රටක් වශයෙන් ගත යුතුව තිබ්බා. අපේ මූල්‍ය ප්‍රතිපත්තිය, අපේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මේවා අපි සකස් කරගත යුතුව තිබ්බා. අපි ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුව තිබුණා. අපි ඒවා කරන්න පටන් ගත්තා. අපි විශ්වාසයක් දුන්නා. අපි කරගත්තු අඩුපාඩු නිසා මේ ආර්ථිකය වැටුණා. අපි ඒ පාරේ ගිහිල්ලා බෑ. අපි මේවා සකස් කරගත යුතුයි. ඒවා අපි සකස් කරන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා විශ්වාසය දීලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගත්තා. අනිත් ඒවට අපි කාල සීමාවක් දාගත්තා. මොකද සම්පූර්ණ නැතම් බරක් තවත් වැඩි පුරෙනවා ජනතාවට. මේ හැම දෙයක්ම කරන්න යම් කාලසටහනක් හදා ගන්න ඕනේ. හදාගත්තා. අපි සමහර ඒවා ප්‍රමාද වෙච්ච තැන් තියෙනවා. සමහර ඒවා ඉක්මන් වෙච්ච තැන් තියෙනවා. නමුත්
අපි යම් වැඩසටහනක් අනු යනවා මේක දැකපු මූල්‍ය අරමුදල කැමති වුණා අපිත් එක්ක ගිවිසුම් ගත වෙන්න. නමුත් ඒගොල්ලෝ කිව්වා ද්විපාර්ශික ණයකරුවන් ඒ කියන්නේ රටවල් අපිට ණය දීපු අනිත් රටවල් එක්ක අපි ඍජුව කතා කළා ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ කියලා. මේකත් අපිත් අර බැංකුවකින් ණයක් අරගෙන ඒක ගෙවා ගන්න බැරි වුණොත් අපි බැංකුවත් එක්ක ගිහිල්ලා කතා කරන්න ඕනේ අපිට කාලයක් දෙන්න. අපි පොලිය ගෙවන්නම් ප්‍රශ්නයක් නැතුව. නමුත් අපිට පොලි අනුපාතික අඩු කළ දෙන්න, අපේ වාරික ප්‍රමාණය ටිකක් කල් දාලා දෙන්න, මේ වගේ කතා කරගන්න ඕනේ. ඉතින් අපි අපිට ණය දීපු රටවල් එක්ක මේ විදිහට කතා කරගන්න උනා. ඒ අයත් විශ්වාසයක් තියාගත්ත අපි සකස් වෙනවා කියලා අපේ ආර්ථිකය, ඒ අයට ඒගොල්ලොන්ගේ ණය ටික අපිට ගෙවන්න පුළුවන් විය කියලා ඉදිරියේදී. ඒ නිසා ඒ අය කැමති වුණා ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ පිළිබඳව නමුත් අවසන් තීන්දුව ටික ගන්න නියමිතව තියෙනවා මේ ඉදිරි මාස දෙක තුළ. තවත් ගනුදෙනුකරුවන්, පුද්ගලික ණයකරුවන් එක ගිවිසුම් ගත වුණාටත් පස්සේ. ඉතින් මේ ක්‍රියා මේ කටයුතු කරාම අපේ බංකලොත් භාවය යනවා. එතකොට ආර්ථිකය අපිට ඉදිරියට ගෙනියන්න වේගය වැඩි කරගන්න පුළුවන් වෙනවා රටක් වශයෙන්. මොකද විශ්වාසය වැඩි වෙනවා රට ගැන. ආයෝජකින් එන්න පටන් ගන්නවා. අපේ ඒ බංකලොත් භාවය නැති වුණාම ලෝකයේ අපිට දීලා තියෙන ඒ ක්‍රෙඩිට් රේටිං එක කියන එක ක්‍රමක්‍රමයෙන් අපි හොඳ තැනකට යන්න පටන් ගන්නවා. දැන් අපි ටිකක් පහළට වැටිලා තියෙන්නේ. ඒ හොඳ තැනකට යන්න පටන් ගද්දී අපේ රටේ ආයෝජනයක් කරන්න ජාත්‍යන්තරයේ ණයක් ගත්තොත් ඒ ණය පොලි ප්‍රතිශතය අඩු වෙනවා. එතකොට මේ රටේ ආයෝජනයක් කරද්දී ඒකෙන් ඒ ආයෝජකයාට ගන්න පුළුවන් ලාභේ නැත්නම් ඉක්මනට ලාභය ගන්න පුළුවන් අවස්ථාව ඇති වෙනවා. ඒක හින්දා කැමැත්ත එනවා. ඒ වගේම තව ප්‍රතිසංස්කරණ ගණනාවක් කරන්න ඕනේ. වංශාව දූෂණේ නැති කරනවා කියන විශ්වාසය අපි ජනතාවට අත් දෙන්න ඕනේ, ලෝකෙට අත් දෙන්න ඕනේ. ඒ වගේම අපේ කාර්යක්ෂමභාවය ඕනේ වෙනවා, විශේෂයෙන් රාජ්‍ය සේවයේ. අපි රජයේ සේවාවන් සැපයීමේදී. ඉතින් ඩිජිටල් කරණය වගේ දේවල් අපි වේගෙන් ගේන්න ඕනේ. වෙනුවෙන් SLUDI කියන වැඩසටහන අපි ක්‍රියාත්මක කරාම සියලුම අපේ රටේ ජනතාවට පුළුවන් වෙනවා තමන්ගේ ජංගම දුරකථනයෙන් බොහෝ රජයේ සේවාවන් ලබා ගන්න. දැන්ටමත් අපි ඒ වැඩ කටයුතු පටන් ගන්නවා. නමුත් අර SLUDI කියන පද්ධතිය ආවම අර ගොවීන්ට ණය දෙන එකද නැත්නම් අස්වැසුම හරහා ඒ සමාජ සුබසාධනෙ දෙන එකද නැත්නම් රජයේ කාර්යාලයකට ගිහිල්ලා විශේෂ සහතික මොන හරි සහතිකයක් ලබා ගන්න එකද, පොලිසියෙන් ඒ නිෂ්කාශන සහතිකයක් ලබා, මේ හැම දෙයක්ම පහසු වෙනවා, වේග වෙනවා. මොකද අර හැම දෙයක්ම මේ පද්ධතියට එනොත් ඒ පද්ධතියට ආවම තමන්ගේ ඒ හැඳුනුම්පත උඩ ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. බැංකු ගිණුම්ද හැම දෙයක්ම. අද ඉන්දියාවේ මේ තරම් ගොඩක් දියුණු වෙලා ඒගොල්ලෝ මුදල් පරිහරණය කරන්නේ ජංගම දුරකථනයෙන් තමයි පාරිතේකෝපෙත් ගන්නෙ. ඉතින් ආර්ථිකයට වැඩිය වේගවත් වෙනවා වගේම රාජ්‍ය සේවාවන්, මහජන සේවාවන් වේගවත් වෙනවා. ඒ වගේම අපේ ආර්ථික කඩාවැටුම් වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණේ කෘෂිකර්මාන්තය පිළිබඳව තිබ්බ ප්‍රතිපත්තිය. ඒක අපි වෙනස් කරා. ඒක වෙනස් කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙච්ච හැටිය. ඒ වගේම අපි ඒ වෙනස් කරා වගේම විදේශ රටවල් වල උපකාර ඇතිව පොහොර ගෙනල්ලා නැවත ඵලදාව වැඩි කරන්න පටන් ගත්තා. නමුත් දැන් අපි සෑහීමකටපත් වෙන්න බෑ එතනින්. අපි තවත් ඵලදාව වැඩි කරගන්න ඕනි. ඉතින් කෘෂිකර්මය නවීකරණය කළා, අපි ඵලදාව තව දෙගුණයක් තෙගුණයක් කරගන්න පුළුවන් තැන්වල එක කරගන්න වැඩසටහන් සකස් කරනවා. ඒ වගේම සංචාර කර්මාන්තය, අපි දීර්ඝ කාලයක් තිස්සේ රටට ආදායම් ගෙනාපු මාර්ගයක් තවත් වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් තැන් හොයලා ඒකට වැඩසටහනක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්ම අපි දැන් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ එන සංචාරකයන් ප්‍රමාණය වැඩි කරගන්නවා වගේම ඒ එන වැඩි කරගන්න සංචාරකයන් මේ රට තුළ වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි කරන්නේ. කියන්නේ සංචාරකයාගේ වියදම් කිරීමේ හැකියාව වැඩි අය මෙහාට ආකර්ෂණය කරගන්න.
ඒ වගේම නිෂ්පාදන කර්මාන්තය. නිෂ්පාදන කර්මාන්තය කියන්නේ අර සංචාරක කර්මාන්තය වගේම තවත් රැකියා. ඒ වගේම රටට ආදායම්. ඉතින් මේ වෙනුවෙන් අපි නිදහස් වෙළඳ කලාප ත්‍රිකුණාමලේ, බිංගිරියේ, හම්බන්තොට වැනි ස්ථානවල ස්ථාපිත කරනවා. ඒව විතරක් ස්ථාපිත කරා කියලා ආයෝජකයෝ නැත්නම් ශ්‍රී ලාංකිකයෝ කර්මාන්ත පුරේ ගිහිලා ආයෝජනය කළා. කර්මාන්ත දාන්නේ අපි වෙළඳ පොලක් ඇති කරන්න ඕනේ. වෙළඳ පොල එන්නේ අපි ඇති කරගන්න ද්විපාර්ශ්වික ගිවිසුම් වල. දැනටමත් අපි රටවල් ගණනාවක් එක කතා කළේ වැනි ගිවිසුම් සකස් කරගෙන යනවා. ඒ වගේ අවස්ථාවල් ඔක්කොම එන්නේ අපේ රටේ ජනතාවට. පහුගිය කාලේ කැප කිරීම් ගොඩක් කරා. ඒ කැප කිරීම් වල ප්‍රතිඵල තමයි ඔය ලබන්නේ මේ වැඩ කටයුතු යද්දී. ඒ වගේම සැපියුම් කේන්ද්‍රය අපේ පිහිටීම වටිනා පිහිටීමක් තියෙන ඉන්දියන් සාගරේ අපි හරි මැද ඉන්නේ. අපේ වරාය හොඳ තැනක තියෙන්නේ. කොළඹ වරායත්, ත්‍රිකුණාමලයේ වරායත්, හම්බන්තොට වරායත් තුනම දියුණු කරන්න කටයුතු කරනවා. සැපියුම් කේන්ද්‍රයක් කරන්න කටයුතු කරනවා. කොළඹ වරාය දැනට අපි තාම දකුණු වරාය මේ දියුණු කරගෙන යන්නේ. දකුණු වරාය තුළ තමයි ඔය අඩානි කියන අලුත් වරායක් දැන් පරයන්තයක් සකස් වෙමින් යන්නේ. නැගෙනහිර පරයන්තේ සකස් කරලා තියෙනවා තුනෙන් එකක්. නමුත් 100% ක්‍රියාත්මක නැහැ. ඒක ඉතිරි ටිකක් සකස් කරලා ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ ටික කරේ නැත්නම් ඒ සියලු බහරු හුවමාරු නැව් යන්නේ ඉන්දියාවට. මොකද අපේ ඉඩ නැති හින්දා. ඒත් අපි තමයි හොඳ තැනක ඉන්නේ. ඒක පහසු තැනක ඉන්නේ නව ගමනාගමනේ. ඉතින් අපි සූදානම් වෙන්න ඕනේ ඉක්මනට මේ වැඩ කටයුතු කරලා. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය අපිට විශේෂ විශාල අවස්ථාවල් තියෙනවා. සෝලා වින් කියන දෙකේම මෙගවට් 60,000ක් අපේ විදුලි බිල අඩු කරන්න විතරක් නෙවෙයි අපිට අපනයනය කරන්නත් පුළුවන්. අලුත් තාක්ෂණය තියෙනවා. අපි ඉන්දියාවත් එක්ක විදුලි සම්බන්ධයක් ඇති කරගන්නවා. ඉන්දියාව හරහා නෙපාලෙට, බංග්ලාදේශයට, සිංගප්පූරුව දක්වාම යවන්න හැකියාව ඇති වෙනවා. තව වසර කීපයක් යනකොට ඒ සම්බන්ධය ඇති වුණාම. ඒත් අලුත් තාක්ෂණය තියෙනවා ග්‍රීන් හයිඩ්‍රජන් කියලා. පරිවර්තනය කරලා නැව්වල පටවල යවන්නත් පුළුවන්. ඉතින් එවැනි හැම දෙයක්ම දිහා බලන්නේ අපි ඒ ආයෝජකින් ගෙනල්ලා අපේ රටේ ඒවට නැඹුරු කරගෙන අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න, විදේශ විනිමය ගේන්න. ඒ වගේම රටේ ජනතාවටත් ප්‍රශ්න තියෙන ඒවා දිහා අපි බලනවා. ඔවුන්ගේ පරම්පරා ගණනාවක් හිටපු ඉඩම් නැත්නම් අර මහල් නිවාස, ඒ වගේ අයිතිය ලබා දෙන්න. ඒකේ අයිතිය ලැබෙනව විතරක් නෙවෙයි, හිතට සැනසෙල්ල ලැබෙනව විතරක් නෙවෙයි, ලොකු ආර්ථිකයකට ඇති වෙනවා. බැංකුවකට තියලා ණයක් ගන්න පුළුවන්, කර්මාන්තයක් කරන්න පුළුවන්, ව්‍යාපාරයක් කරන්න පුළුවන්, නැත්නම් විකුණලා තව තැනක් යන්න පුළුවන්, ඕන දෙයක් කරන්න. ඒ නිදහස ලැබෙනවා. ඉතින් මේ විදිහට ආර්ථිකය ගොඩනගන්න තමයි අපි මේ වැඩසටහන් කරගෙන යන්නේ. ජනාධිපතිතුමා හැම වෙලාවෙම වැඩ කරන්නේ යන්නේ ඒ තත්ත්වය ඇති කරගන්න. ඉතින් ඒ වැඩ කටයුතු කරගෙන යද්දි අපේ මහජන ආරක්ෂක ඇමතිතුමා එක්ක ජනාධිපතිතුමා කතා කරන්නේ හැම වෙලාවෙම ඊට සමගාමීව මේ අපේ රටේට කරදරයක් වෙලා තියෙන, පිළිලයක් වෙලා තියෙන මද්‍රව්‍ය උදුරු නැති කරන්න ඕනේ කියලා. මහමුහුදේ අපේ රටේ අර මං කලින් කියපු පිහිටීමේ හොඳකම හින්දා මහමුහුදෙන් අපිට නෞකා හරහා ඒ විශාල මද්‍රව්‍ය ජාවාරම සිදුවෙනවා. ඒක නතර කරන්න බුද්ධ්‍යංශයි, නාවික හමුදාවයි, පොලිසියේ මද්‍රව්‍ය කාර්යාංශයයි එකතු වෙලා වැඩ කටයුතු කළා. විශාල වැටලීම් කළා තිනොක් කිලෝ 200 ගණක් මෑතකදී තල්ලා ගත්තා. මම මතකයි මං නීතිය සාමය ඇමති කාලේ අපි විශාල ප්‍රමාණයක් විනාශ කරන්නත් කටයුතු කරා. මෛත්‍රීපාල ජනාධිපතිතුමයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි දෙන්නම පුත්තලමේ හොල්සෙම් සිමෙන්ති සමාගමේ තමයි විනාශ කිරීම කරේ. මොකද ඉතාම ඉහළ උෂ්ණත්වයකින් ඒ විනාශ කරන්න ඕනේ, නැත්නම් පරිසරයට හානි වෙනවා, ජනතාවට හානි වෙනවා. එතෙන්ට ගිහිල්ලා තමයි ඒ සිමෙන්ති කිල්න් එකක නැත්නම් ඒ පුච්චන යන්ත්‍රයක ඒ කටයුතු කරේ. නමුත් අපේ ඇමතිතුමා ඊට වඩා
පියවරක් දැන් ඉස්සරහට ගිහිල්ලා. මොකද එදායින් පස්සේ මේ වෙනකන් අපිට කරන්න බැරි වෙලා තියෙනවා. මෙතුමා තව පියවරක් ගිහිල්ලා ඒ වගේ කුඩා යන්ත්‍රයක් පොලිසියට ලබා ගන්න කටයුතු කරමින් ඉන්නවා. එතකොට එහෙම විශාල ප්‍රමාණයක් එකතු වෙලා කාලයක් ඉඳලා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ උසාවියට යන ඒ නඩු භාණ්ඩ හැටියට තියාගන්න මද්‍රව්‍ය සියල්ල යම් කාල සීමා කෙටි කාල සීමාවක් තුළ නීතියෙන් අපිට ඒවා විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන් වෙනවා ඒ පොලිසියෙන් ඒ උපකරණයක් ගත්තට පස්සේ. ඉතින් හැම දෙයක්ම ගැන එතුමයි ජනාධිපතිතුමා හිතලා තියෙනවා. ජනාධිපතිතුමා එතුමාත් එක්ක කතා කරනවා. තව එක කටයුත්තක් ඇන්ටි නාකොටික්ස් කමාන්ඩ් කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමා එක්ක ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ මේ සියලුම මේකට අදාළ වෙන සියලුම අංශ රජ්‍යාංශ එකතු කළා එක තැනකින් ඒ තීන්දුව තීරණ ගන්න. නැත්නම් අපි ජස්ටිස් මිනිස්ට්‍රිකින් අවසර ගන්න ඕනේ නැත්නම් උදව් උපකාර කරන්න ඕනේ රටෙන් පැනලා ගිය කෙනෙක් අල්ල ගන්න. ඒ හැම දෙයක්ම වෙද්දි ටිකක් කල් යනවා. මෙතන ඒ සියලු දෙනා ඒ එක ඒකකයක හිටියාම තීන්දුව තීරණ ගන්න ඉක්මනට පුළුවන් වෙනවා. ඉතින් ඒ කටයුත්තත් ඉතාම ඉක්මනින් තමයි ඇමතුමාගෙන් සටහනක් ඉල්ලලා තියෙනවා. ජනවාරි පළවෙනිද වෙනකොට ඇමතුමත් එක්ක කතා කරලා ඒක ඉක්මනට ක්‍රියාත්මක කරන්න. ඉතින් එක පැත්තකින් ආර්ථිකය දියුණු කරනවා, අනිත් පැත්තෙන් මේ සටන කරනවා. ඒ වගේම දුප්පත් ජනතාව ඒ කාලය තුල රැක ගන්න අවශ්‍ය වැඩසටහනුත් ක්‍රියාත්මක කරනවා. අස්වැසුමෙන් එකක්. අස්වැසුම ගැන විවිධ අදහස් තියෙනවා. ඒක හොඳ වැඩසටහනක්. ඒත් ප්‍රශ්න නැතුව නෙවෙයි ඒවා අපි निराකරණය කරන්න කටයුතු කරනවා. ටිකක් කල් යනකොට මේ ප්‍රශ්න නැති වෙනවා. ඒකේ ප්‍රධාන අරමුණ දුප්පත් ජනතාවගේ දත්ත ගබඩාවක් ඇති කරන්න, ඒක නිතර අලුත් කරන්න, අලුත්ෙන් අය ඇතුල් වෙන්න ඕන නම් ඒකට ඉඩ දෙන්න. ඒ වගේම දුප්පත්කම නැති වෙලා දැන් යම් කර්මාන්තයක් කළා හරි දියුණු වෙලා නම් එතනින් ඉවතට යන්න ඉඩ දෙන්න. ඒ අස්වැසුම හරහා මේ වර්ෂයේ අපි ජනතාව ලක්ෂ 14කට මුදල් ලැබලා දෙනවා. සමාජ සුබ සාධන කටයුතු කරනවා. නමුත් 2024 අපි බලාපොරොත්තු වෙනවා 124කට ලැබලා දෙන්න ජනතාවට පහසු කරන්න. මොකද අමාරුවෙන් ඉන්නේ කියලා අපි දන්නවා. වැට් බද්දත් එකතු වෙන අවුරුද්දේ මුලදී ආයිත් උද්දමනයේ පුංචි වැඩිවීමක් වෙනවා. ගොඩක් අය ලොකු සංඛ්‍යා ලේඛන කියනවා. නමුත් ඒක වැරදි. ඒ තරම් ලොකු සංඛ්‍යා ලේඛන ගැන කලබල වෙන්න එපා, බය වෙන්න එපා. වැඩිවීමක් වෙනවා. නමුත් ඒක ටික කලකට ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට මේක අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ තව කාරණයක් කියනවා, කවුරුත් නොකියන කාරණයක්. මේ රටේ ඉතිහාසය අපි වක්‍රබදු ගණනාවක් පාවිච්චි කරලා තිනෝ රජයට ආදායම් හොයන. කාටවත් ඒක පේන්නේ නැහැ. වරායට ඇතුල් වෙච්ච හැටි වරාය බද්ද කියලා එකක් දානවා. එතකොට තව ටිකක් යනකොට තව එකක් දානවා. සමාජ සුබසාධන බද්ද හරි මොකක් හරි කියලා. මේ හැම එකම එකක් උඩ එකක් කියන්නේ අපිට දකින්නේ නැහැ, පැහැදිලි නැහැ, විනිවිද පේන්නේ නැහැ. අපි කියන්නේ සියල්ල අපි ඉවත් කරනවා. ක්‍රමක්‍රමයෙන් ඒව ඉවත් කරන ගමන් වැට් බද්ද උඩ අපි ඉදිරියට කටයුතු කරන්න යනවා. වැට් බද්ද විනිවිද පේනවා. මොකද බාණ්ඩේ මිල උඩ තමයි ඒ බද්ද එන්නේ. කොහෙවත් හංගලා නැහැ, හැමෝටම පේනවා. අර බද්ද ටික ඔක්කොම අවුරුදු දෙකක් ඇතුළතදී සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඉතින් මේක 3%කින් වැට් බද්ද වැඩි වුණා කියලා ඒ 3%ම වැඩි වෙන්නේ නැහැ බාණ්ඩවල මිල. මොකද අනිත් පැත්තෙන් පෝට් ඇන් එයාපෝට් ලෙවි කියන එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් මේ වගේ අපි අර ප්‍රතිසංස්කරණ කරගෙන ආර්ථික මූල්‍ය ප්‍රතිපත්තිය, රාජමූල ප්‍රතිපත්තිය සකස් කරගෙන ඉදිරියට යද්දී මේ වගේ ඒ අතරතුර කාලේ නොයෙක් කටකතාන්දරෙයි ඒ වගේම ජනතාවට පීඩනයක් එයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වලින් පස්සේ අර මං කියපු කාරණා ඔස්සේ අපි ආර්ථිකය වේගෙන් දියුණු වෙනවා, ලොකු වර්ධනයක් එනවා. ඒ එන සහන ටික අපි ලබලා දෙන්නේ කැපවීම කරපු මහජනතාවට, ඔබට. ඉතින් අපි එක්ක ඉවසගෙන ඒ ගමන ආපු එක පිළිබඳව ඔබ සියලු දෙනාට මං ස්තුති කරනවා. ඔබ රැකගන්න මේ රාජ්‍ය කටයුතු කරනවා කියන විශ්වාසය ඔබට ලබා දෙමින් මේ කටයුතු වලට උරදෙන ඔබටත් ඒ වගේම
ශ්‍රී ලංකා පොලිසියටත් විශේෂ කාර්ය බලකායකටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාට තාම හොඳ අනාගතයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වයපිය මෙන් අවසන් කරමි.